කියන්නේ මෙන්න මම මෙහෙට කලින් ඉඳලා කියලා තියෙනවා ඇක්චුලිට මේ දැස් ජයසේක කවුරු දාන්නේ නැත්නම් එයා මහලගම් මේ මෛත්‍රීපාල පෙට්ටිය ජනාධිපති 10ට මේ දහයට දාගන්න ඕනේ දාන්නේ ඉතින් මේ දාන්න කියලා කියලා දැන් මේ මේ මිනිහා කරලා තියෙන්නේ මේ කවුරුවත් දාන්න දෙතු කිහිල්ලා මෛත්‍රී මේ ජනාධිපතිට ඕකෙදි ජනාධිපති කාලේ ඉඳලම දන්නවනේ මෑන් ආ ඔයගේ ඉන්නේ පොඩි තිනානේ පොඩි නෑ මෙහෙමයි ඒක ඇවිල්ලා නිකන් එලි පිට ආදරේකුත් තියෙනවා යටින් පොඩි සීන් හේකුත් තියෙනවා හැබැයි වෙන කෙනෙක් දාන්න ඕනේ නැහැ හරි හරි අපි එකත් එක්ක හයි හයි බුවන් අපි ලෑස්තින්නේ ගියේ සතියෙ වෙච්ච බ්ලාස්ටික් එකේ වෙච්ච දේවල් ටික කියන්න ලොකුම දේ තමයි අර ඔයාගේ මේ දත් හයිය කේස් එක ඒ ඩොලර් එක හැපුවා හපල බැලුවා සුපිරි ඩොලර් එක හයිය හොඳටම හයිය රුපියල් සෝරි රුපියල් හොඳටම හයිය එක දතක් කඩලගේ මෙතන පෙන්නන්න බෑ ශක්තිමත් මොකක්ද ඒක උනේ ඩොලර් එක ඕකේ මේමය ඔබද සීන් දෙකක් තියෙනවා හරි සමහරු කියනවා මේ අපේ වැඩි දවසක් කල්ලන එකක් නැහැ කියලා ඕකට හේතුවක් දර මත්තලට දැන් දිනපතා එන ගුවන් යාන මේ විදේශ ඒ එන එක ඒකට හේතුවක්ද රුපියල් හොම වැටෙන්නේ නම් මත්තල හේතුවක් තමයි යානායම හේතුවක් වුණාද කියලා නම් නෑ දැන් මේකෙන් ඒ ශක්තිමත් භාවයක් වෙන්නේ නැහැ ඒක නෝගෙන සංචාරක වෙන එක එහෙම හොඳ නැහැ කියලා දුවා කියන්නේ ඒ කියන්නේ මං කියන්නේ අර ඔයා කියනවා නෑ මෙහෙමයි වැඩි දැන් මේක తాවකාලිකව අපි එක එක දේවල් කරන්නේ දැන් පිට රටින් බඩු කියන එක නැමැත්තුව අපේ ඩොලරට කිතුරු කරගන්න එක එක දෙල්ලක් දැම්මා මේවත් එකනේ తాවකාලිකව දැන් මේක හයිය වෙලා තියෙනවා ශක්තිමත් වෙලා තියෙනවා හරි හැබැයි මේක දිගටම තියෙන්න නම් අපිට අර IMF එකේ සල්ලි ටික හම්බෙන්න හරි එතින් ගියාම ලෝක බැංකුව ජපානයේ අර එහෙම සල්ලි දෙනවා කියලා තියෙනවානේ මම හිතන්නේ ඩොලර් බිලියන 3ක් විතර අපිට එන්න තියෙනවා ඒ සල්ලි ටික එන්න ඕනේ ලබන මාස වෙනකොට බඩු ආවේ නැත්තම් මේක අනිත් පැත්තට යන්නත් පුළුවන් ඈ මේකෙන් දැන් chance එක කම්බෙල තියෙනවා දැන් බඩු පිළ එහෙම ටිකක් අඩු වෙගෙන යනවා ඕනේ මේ මොනවද වෙයිද ආ බං සීනි බං අනතට නෑ බං 10කින් අඩු වෙනවා ආ සීනි කීකින් අඩු වෙනවා ඉතින්දෝ පාන්දතාව ෆියුර එකක් කරලි ආ පාන්නේ දෙය මගේ උදාම කිව්වනේ දැන් අතනම් පාන් 10කින් අඩුනම් කීයද කියන්න බෑනේ බං ආයිත් ගන්න මේක දැන් වල පහන් එක එක ගන්න මේ QR එක දැන් නැහැ කියනවාද දැන් QR එක තියෙනවද අයින් කරන්න QR එකක් නැද්ද නෑ නෑ ඒකමරුව බෙත QR එක අයින් කරන්න කොහොමද එහෙම අයින් QR එක තියෙනවද අයින් නැති වෙන්න QR එකක් නැද්ද නෑ එහෙමයි QR එක අයින් කරනවා කියලා කලින්ම මේ වැඩිතර එක අප්සෙට් කරගත්තා ෆීටර් එපති හරි මේ දැම්මට පස්සේ මිනිස්සු කල්පනා කරා හෙන ෆ්‍රී එකේ දැන් අවුලක් නැහැ වගේ ඔළුව හදාගත්තා. ඔව්. දැන් මහත් කල්පනා කරා මේ යකෝ එහෙමද කියලා මහ ලොකු ඩොලර් ගොඩක් නැහැ නේ මේ උපත් කැන්සල් කරන්න තන. හා මේ තාම අපි වැල්පාලමේ නැද හරි ඉන්නේ. වැල්පාලමේ දැන් පැද්දි. හැබැයි මිනිහටම තේරලා ඔකයි අහුල ගත්තා. ඕ. දැන් නැද්ද? එතකොට අයින් වෙන QR එක තියෙනවා. QR එක නම තියෙනවා. ඒක අයින් වෙන දවසක් නැහැ. අපිට බහින්නේ නැහැ නේ. නේ කියන්නේ ඉතින් අපිට බහින්න වෙලා යනවනේ. අපි ලෝකෙටයි ඉති නෑ අපි. ලෝකේ වෙනතර ඉන්නේ. දැන් ලෝකෙ මෙහෙ එන අඩු වෙනවා දැන්. හරි. මම දැක්ක මේ බැරල් එකක් යනවා අර වර්ග දෙකක් නේ තියෙන්නේ. එක වර්ගයක බැරල් එකක් ඩොලර් 5යි 93යි. නෑ 75යි අද උදේ. අර WTI කියලා බැරල් එකක් තියෙනවා මේ බෙන්ට් එකයි දෙකනේ තියෙන්නේ. WTI එක 75යි ඩොලර් බැරල් එක. එතකොට ඔය එක බැරල් එකේ සුද්ධ ලාභය කොච්චරක් විතර වෙනවද? සුද්ධ ලාභය කියන්නේ හැම තෙල් වර්ගකින්ම අම්බානක ලාභයි. හැබැයි මේ හිරට chance එක දෙනවා. සරි. මෙතිවරණේ. මෙතිවරණේ නම් ඉතින් මේම දැන් date එක කියලා දිනවනේ. අප්‍රේලිස් පා දිනවයි කියලා. හැබැයි ඉතින් ඒ බැලුවත් ඉතින් හරියට මාසෙකට චුට්ටක් ගනිපුර තියෙන්නේ. දැන් අපිට මේ ඕන දෙයක් වෙනවනම් තේරෙනවනේ අපිට දැන්. වෙන්නේ නැහැ කියලා කියන්නේ. එහෙම කියන්න බෑ. වෙනවනම් නැති එකක් ඉතින් කල් දාන්නේ කොහමද අපි බලමුනේ තව කොහොමද මාසෙයි පොඩ්ඩයි එතකොට අපි
දැන් ඔය කතාව වලින් අතරේ මේකත් මතක් කරන්න ඕන බොහොම සුවිශේෂී ඒ කියන්නේ මේක මේ කියන්නේ මේ හැමෝටම හොඳයි විශේෂයෙන් ගෑල් ළමයින් අර ආ තීන්දුව ඔයා කියන්නේ අර මේ ගෑල් ළමයාගේ තීන්දුව දැන් මේ ගෑල් ළමයා ලංකාවේ නැහැ හරි ඔව් අපි වැඩේ කියලා ඉන්නම් කෙටියෙන් මෙහෙමයි මීට අවුරුදු කොරෝනා සීසන් එකේනේ ඔව් ඒ ගෑල් ළමයා හෙද නිලධාරියෙක් එයාගේ නිර්වාච ඡායාරූපයක් ඒ කියන්නේ ලීක් කරනවා කියලා එහෙම එකක් වෙලා තියෙනවා හැබැයි ඒක එඩිට් කරපු එකක් ඉතින් එතනින් පස්සේ තමයි මේ කතාව වෙන්නේ දැන් මෙයාගේ මේ ඒ කියන්නේ දැන් යා වාචුවනේ යා මේ හෙද නිලධාරියෙක් කියලා ඒක පල්ලෑ ස්ටාෆ් එකකින් තමයි අර මේක ඇවිල්ලා කියන්නේ ආ හරි ඊට පස්සේ කලබල වෙනවානේ කලබල එක හරිනේ ඔව් අපිට වගේ දෙයක් කරන්න හිතන්න ඊට පස්සේ දැන් ගෝමාරි යාගේ අම්මා ඇරෙන්න සමීපම කීප දෙනෙක් ඇරෙන්න දන්නවද දැන් මේ වගේ සීන් එකක් කුණාමකින් ප්‍රයෝජන ගන්න කට්ටියක් තියෙනවා ඒ ගැල්ම කියලා තියෙනවා ඉතින් ගෝමාරි ඔක්කොම මෙයාට අගේන්ස් හැබැයි මෙයා හිතලා තියෙනවා මේක අපේ ඔය ගැන් ළමයිට මාර එක්සැම්පල් එකක් මේක මම වැටෙන්නේ නැහැ මාව විනාශ කරන්නනේ මේක කරේ මම කොහොම හරි මේකට රිටර්න් එක දෙනවා කියලා එයා තනියම මේකට දැන් ඔය සමහර නීතිමය තත්ත්වයන් මේ මේ හොයන් යනකොට මෙයාට පෙන්නලා තියෙනවා ගොඩක් මහන්සි වෙන්න ඕනේ මේ සාක්ෂියම හොයන්න කියලා එහෙනම් මෙයා ෆොරින් පැත්තෙත් ඔය එම් මෙන් සර්ච් කරලා ඊට පස්සේ ලංකාවේ තරිගෙන එයා තෝරගත්ත කියලා කියනවා මේකට ගයිඩ් කරන්න කොහොම හරි මෙයාගේ අධ්‍යාපන කටයුතු කරගෙන දැන් මේ තීන් වෙනවා පිටරට හරියටම හැබැයි තීන්දුව ඇවිල්ලා තියෙනවා මෙයා කොහොම හරි මේක ෆලෝ කරලා එයා නිවැරදි කියලා ඔප්පු කරගන්න දැන් මේ මෑන් ඇතුලේ ඔව් දහා මේ ලක්ෂ 8ක වන්දියකුත් ගෙවන්න ගෙවන්න සිද්ධලා තියෙන තරුණේ ඔව් එතකොට අපි කියන්නේ දැන් මේ ෆොටෝෂොප් ඉගෙන ගත්තා කියලා ඔය වගේ වැඩ කරන්න එපා රීවිව් වල ඕන තරම් තියෙනවා සුපිරි වැඩ තියෙනවා ඒකෙන් දා මේ වගේ වැඩ කරන්න එපා දැන් පේනවනේ කොහොම හරි අන්තිමේදී වැරදි වෙනවා නේ කෙනෙක්ව ලස්සන කරලා ෆොටෝ එකක් හදලා දා ඔව් මේ මේ සුදු කරලා හදාන හදන්න නෝටෝ එක ලෝකෙ මොකුත් නැහැ ලෝකෙ කියන්නේ දැන් හොගාලා ගහන්න ආයි පටන් ගත්තා මේ මිසයිල ඒවයි ඉතින් ඔය එක එක අලුත් නිෂ්පාදක ටිකක් තිබුණා. ලොකෝට කිහිම ආන්දෝලනයක් කියලා දැක් තිබුණේ නැහැ නේ. මේ මැච් එක තමයි තියෙන්නේ. රයිට්. මැච් එකත් ඉතින් ගහගෙන යනවා. ඔව්. බලමු කොහොම දිනයිද කියලා අපිට තාම කියන්න විදිහක් නැහැ. දැන් මේක රෙකෝඩ් කරන වෙලාවේ නිව්සීලන්ඩ් ටීම් එක ගහන ගමන් ඉන්නේ. ඉතින් අපේ කොල්ලෝ ටිකට අපි කියනවා ඇප් පාවිච්චි කරන්න නැතුව මේ මැච් එක ගහන්න. මැච් එක ගහන්න කියලා. පොඩේ නේ පොඩි මහක් කරේ. ආ! මොකද වනිද වෙන්දා අප්පච්චි අලුත් මැච් එක අලුත් මැච් එක නෑ අර සින්දුව කියලා අපි ඉවර කරමු මොකද අපිට හිටියේ නාඹර වස්සා බෑන්ඩ් එක ඇයි රයිට් අපි ගිහින් එන්න ලබන සතියේ මේ විදියටම සතියෙම උණු නියම තොරතුරු ටික අරගෙන ඉන්න ඊට කලින් ඔෆ් කරක් ගොරු කැමරා නෑ නෑ අයබන්